විදේශ මුදලේ රුපියල් ලගිය තව දුරටත් පහළට. අද දිනේ වෙන විට විදේශ මුදලේ ප්‍රධාන තීරකය ඇමරිකා එක්සත් ජනපද ඩොලරය රුපියල් 295ක් ලෙස තමයි ලංකාව තුල සටහන් වෙන්නේ. ඒ කියන්නේ කටුරාජ ජාත්‍යන්තර ගුවන් තටබලයේ වූ එළිය වාණිජ බැංක තුලින් ඔබ විදේශ මුදල් මාර්ගකරව ඔබට ඩොලරයකට ලැබෙන ගැණුම් මිල තමයි මේ 295. ඒ වගේම රට යන කෙනෙක් ඩොලර් මිල දී ගත්තොත් ඩොලරේ විකුණුම් මිල රුපියල් 303ක් ලෙස තමයි සටහන් වෙන්නේ. දිනපතා විදේශ මුදල පහළ යන තත්ත්වයක් තුල මාසයක් තුල ඩොලරය රුපියල් 20කින් පමණ පහළට ඇවිල්ලා තිබෙනවා. මාර්තු මාසයේ මුල භාගයේදී උනේ ඩොලරේ ගණන් මිල රුපියල් 315ක් ලෙස මේ වෙනුටය 295 දක්වා පහළට ඇවිල්ලා තිබෙනවා. මාසයක් තුල ලංකාව තුල ඩොලරය රුපියල් 20කින් පමණ පල්ලෙහාට එද්දී අනෙකුත් විදේශ මුදල් ලාගයත් එලෙස පහළට ආවා. ඒ හා සමගාමීව අනෙකුත් විදේශ මුදල් ලාගයත් මෙන්න මෙලෙස තීරණය වෙනවා. ඩුබායි ඩිරාම් එක 75 13යි ලංකාව තුල අගිය තමයි මම මේ සටහන් කරන්නේ. මීට වඩා වැඩි අගියා. එතරකදී ඔබ මුදල් තැන්පත් කළේදී ලැබෙනවා. ඒ අනිකුත් විදේශ මුදල් වලටත් පොදු කාරණයක්. ඉදිරි දිනවල ලංකාවට එන අයට අතේ මුදල් ගෙනල්ලා මාරු කරන්නට වඩා හොඳම දේ ඔබ ඉන්න රටේම බැංකු නියෝජිතයා හෝ එක්ස්චේන්ජ් එක හරහා ඔබේ බැංකු ගිණුමට තැන්පත් කරාම මීට වඩා වැඩි අගයක් ලබාගෙන පැමිණීම තමයි වඩාත් හොඳ. ඔස්ට්‍රේලියානු ඩොලර 198.84යි, බාහරින් ලිරාන 494.31 වෙද්දී, කැනඩියානු ඩොලර 213.76යි, ස්විස් ෆ්‍රැන්ක් එක 312.69යි, චයිනීස් රෙන්මින්බි එක 38.68යි, යුරෝ එක 315.79ක් වෙද්දී, බ්‍රිතාන්‍ය පවුමත් වන 369.40 දක්වා පල්ලෙහාට ඇවිල්ලා තිනවා, හොංකොං ඩොලර එක 35.39යි, ඉන්දියන් රුපියල් එක 3.79යි, ජපාන් යෙන් එක 1.89යි, ක්වෙඩ් ඩිනාර එක 875.87යි ලංකාව තුල, නිව්සීලන්ත ඩොලර එක 173.81 දක්වා පල්ලෙහාට, ඕමාන් රියාල් එක 838.43යි කටාර් රියල් එක 63.99යි, සවුදි රියල් එක 71.70යි, සිංගප්පූරු ඩොලර් එක 212.78 වෙද්දී, තායි බාත් එක 7.99 දක්වා පල්ලෙහාට, මැලේසියානු රුපියල් එක රුපියල් 62.80යි, අවසාන වශයෙන් ඊශ්‍රායල් ෂේකල් එක සඳහන් වෙන්නේ 80.70ක් ලෙස. ඔයයි දරන පවතින තත්ත්වයේ දිනපතා වෙනස් වන විනිමය අපාතය දැනගන්න ලංකාවේ දිනපතත් එක්ක ඉන්න ඔබට ජය.